අයිබෝන් අපක්ෂපාතී සමබර මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වසදී මරුවාද පොලිසියෙන් විමර්ශන සුරාපදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිළිබඳවත් ඇස යොමු කළ යුතු කාලය එළඹෙයි. අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්තලමේදී අතනඟුවටගත් සුරාපදු නිලධාරියාගේ සේවයත් හිටුවයි. තවත් සුරාපදු නිලධාරියෙක් අතනඟුවට ගැනීමට පුළුල් විමර්ශන. ඓතිහාසික ගොඩනැගිල්ලට යලි ඇතුළු වීම ගොඩනැගිල්ල නගරාධිපතිවරයා ඇතුළු පිරිසකට තහනම් වෙයි. සුරාපදු නිලධාරින්ගේ වැටලීම් නිසා අඩපණ වී ඇති කිතුල් කර්මාන්තයේ පණ ගැන්වීමට ජනපති අවධානය. මම උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නෙවෙයි අගමැති කියයි සමෘද්ධි සහන 200කින් වැඩි කලේ මමයි සජිත් කියයි නිරෝධායන නීතියවත් ක්‍රියාත්මක කරන්න බැරි අයගෙන් රටේ නීතිය ගැන මොන කතාද ජාතික ජනබලවේගය ප්‍රශ්න කරයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමින් අවධානය දේශීය පුවත් වෙත මෙරට ප්‍රබල පාතාල කලී නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මෙරට මාධ්‍ය රැසක් අද දින තොරතුරු වාර්තා කර තිබුණා විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය අද දින මේ පිළිබඳ තොරතුරු වාර්තා කළා කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් නිසි තොරතුරක් ලැබී නොමැති බවයි ඒ සම්බන්ධෙද නිසි පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි प्रधान पेले पातालकल्ली सामाजिक लसंत चंदन पेरेरा नोहत अंगुड लुक्का इंदियावे बेंगलोर हीती अभिनास लिस मरनेट पात्व एतिबाव पुआत्पात प्रसाक मेलिस वार्ता करते बुना विश शरीरगत वीमा खेतुएन मोहु मरनेट पात्व एतिबावट वार्तावन अतर ओगे अनियं बिरिंदक विसीन मेलिस वसदी गातनेकर एतिबावटाई तोरतुरु वार्ता वान्ने प्रबल पातालकल्ली सामाजिक अंगुड लुक्का पिलुबंदव करलियट एन्ने 2011 वसरे जनवरी मास 18 दिन चंदन पुष्प कुमार नोहत मोचान मेत्ताके गातनेट समकाय මේවට විට ඔහු සම්බන්ධ වී ඇති මිනි මරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සංඛ්‍යාව 16කට අධිකයි. ඒ අනුව ප්‍රබල අපරාධ රැසකට සම්බන්ධ මොහු ජාත්‍යන්තර පොලිසිය යටතේ රතු නිවේදන ලබා සිටින ප්‍රබල ගණයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවේ. 2017 වසරේ පෙබරවාරි මාස 27 වනදා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්පතේකට වෙඩි තබා තවත් පාතාලකාලී නායකයෙකු වන සමයන් ඇතුළු ඔහුගේ ගෝලයින් ඝාතනය කිරීමේ ප්‍රධාන මුලකරු වූයේද අංගුඩ ලොක්කායි. ඉන්පසු මොහු ඉන්දියාවට පලා ගොස් ඇති බවට වාර්තාපල වූ අතර මොහු පිළිබඳව මෑත කාලිනව කතාබහට ලක් වූයේ ඔහු ඝාතනයට ලක්වීම පිළිබඳ වූ පුවතත් සමගයි. කෙසේ වෙතත් මේ පිළිබඳව නිලතරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ. වසන්ත පෙරේරා නැමැතිම සැක්කරුව අපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැක්කරුවෙක් ඔහු විදේශගත වී තිබෙන බවට තමයි අපිට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඕටේරිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. දැනට ඔහු මියගිය බවට රාවයක් ප්‍රචාරය වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව තහවුරු කළ තොරතුරු මේ වෙනතෙක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී නැහැ. මේ ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව නිල තහවුරු කළ වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වෙන විටත් රැගෙන තියෙනවා. එනවා අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා ලබා ගන්න. ඔහු මියගිය බවට ස්ථිර වශයෙන්ම අපිට තහවුරු කිරීමට විද්‍යාත්මකව සහ නිකුත් සාක්ෂ්‍යනෝ තහවුරු කිරීමට හැකියාව ලැබුණොත් අපි ඒ පිළිබඳව ඔහුට එරෙහිව විමර්ශනය කිරීමෙන් පවතින දැනට අධිකරණයට වාර්තා කර තිබෙන නඩු සම්බන්ධයෙන් අපි අධිකරණයට වාර්තා කරලා ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනවා. තහවුරු කළ තොරතුරු ලැබෙන තෙක් අපි මේ විමර්ශන අඛණ්ඩව කරගෙන යනවා. නිල වශයෙන් අපිට කිසිම දැනුම් දීමක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් අපි විමසීම් කළාට පස්සේ ලැබෙන ප්‍රතිචාරය අනුව අපි ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරනවා. පුත්තලම ප්‍රදේශයේදී අයිස් නැමැති මද්‍රව්‍ය සමග සුරාබද්දු නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සිදුවීම හරහා පෙනියන්නේ රටේ අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් වැඩපැවැත්වීමට සිටින තවත් කණ්ඩායමක් වන සුරාබද්දු නිලධාරීන් අතරද දූෂිත නිලධාරීන් සිටින බවයි. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඒ වගේම රටේ නීතිය ආරක්ෂා කළ යුතු රටේ නීතිය ආරක්ෂා කරන ස්ථානවලින්ම ජනතාවටත් රටටත් අවඩක් සිදුවනවා නම් එය රටේ ජනතාවගේ ජීවිතවලට මෙන්ම සමස්ත රටටම මහ විශාල තර්ජනයක්.
පසුගිය දිනවල දිගින් දෙකටම තොරතුරු වාර්තා වුනේ මේ විදිහට රටේ අකටයුතුකම් මඩින්නට කටයුතු කරන ආයතන කණ්ඩායම් සහ පුද්ගලයන් රටේ නීතිය අමු අමුවේ විනාශ කරන ආකාරයක් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේම ඇතම් නිලධාරීන් කළ ඊටාම පහත් ගණයේ ක්‍රියාවන් හේතුවෙන් අවංකව කටයුතු කරන නිලධාරින්ට විශාල කැලලක් සිදු වාසේම රටේ ජනතාවටත් දැඩි අවිශ්වාසයක් ගොඩනැගුණා එමින්ම බන්ධනාගාර තුල සිදුවන විවිධ අක්‍රමිකතා පාතාලයේ ක්‍රියාකාරකම් මද්‍රව්‍ය ජාවාරම් සඳහා අපරාධකරුවන් සැකකරුවන්ට අමතරව බන්ධනාගාර නිලධාරින්ද කටයුතු කිරීම නිසා ඔවුන්ට එරෙහිවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා මීට අමතරව තවත් පෙන්වා දෙන්නට පුළුවන් පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී පාතාලයේ සතුව තිබී සුවගත් ගිනි අවි ගබඩාවට සම්බන්ධව පොලිස් නිලධාරින්ද කටයුතු කර තිබීම එමෙන්ම පාතාලයට සම්බන්ධව කටයුතු කරන විවිධ ආරක්ෂක අංශ සමාජිකයින් පිළිබඳවත් තොරතුරු විටින් විට වාර්තා වෙනවා එවන් පසුබිමක් තුල මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශ වලට හැකි වී තිබෙනවා වෑන් රථයක් සමග අත්අඩංගුවටගත් මෙම පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ තරුණින් 2 දෙනෙකුද සිටිනවා තවත් සුරාබතු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ දැනට සිදු කර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවටගත් සුරාබතු නිලධාරියා සහ පැන ගිය බව කියන සුරාබතු නිලධාරියා කලක සිට මෙම මද්රව්‍ය ජාවාරම සිදු කරන බවයි මෙම සිදුවීම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් මාගල් කන්දේ සුදත් හිමියන්ද අදහස් පළ කළා මද්රව්‍ය ජාවාරම්ටම හවුල් නිලධාරීන් අතරට එක් වූ අලුත්ම කණ්ඩායම තමයි සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ මද්රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයි කියලා විවිධ අවස්ථාවලදී අපි චෝදනා එල්ල කරා කෘතිම රාහදන්න සම්පූර්ණයෙන්ම සුරාබතු නිලධාරීන්ගේ රැකවරණය ලැබෙනම තනි ක්‍රම විස කෘතිම රා ජාවාරමෙන් අවුරුද්දකට ආණ්ඩුවට රුපියල් බිලියන 50ක් බදු ආදායමක් අහිමි වෙනව හොරකම් කරනවා දේශපාලක නිලධාරීන් සම්බන්ධ මේ හොරකම තවත් යට ගහන්න දෙන්න එපා කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි මේ වෙලාවේ විලා සිටිනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ පිටිපසෝ ඉන්න සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තරාතිරම නොබරා වහාම අත්අඩංගුවට අරගෙන නීතියේට හමුවට පැමිණවීම සෑම සියලු දෙනාගේ වගකීමක් මෙම සිදුවීමත් සමග පෙනියන්නේ සුරාබතු නිලධාරීන් අතරද ඊටාම දූෂිත ගණයේ පුද්ගලයින්ද සිටින බවයි එබැවින් සුරාබතු දෙපාර්තමේන්තුවද හොඳ නිලධාරීන් බේරා ගනිමින් මෙවැනි දූෂිත පුද්ගලයින් සහ නිලධාරීන් අතුගා දැමීමට කාලය උදා වී ඇති බව අවධාරණය කළ යුතුයි ඓතිහාසික බෝනකබා රාජසභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නීතිපති පෙරහැර විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබෙනවා පසුගියද මහත් ආන්දෝලනයට තුඩුදුන් ඓතිහාසික බෝනකබා රාජසභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා කර තිබෙනවා ඒ අනුව එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිමවට පත් වන තුරු කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නගර සභා නිලධාරීන්ට ගොඩනැගිල්ලට ඇතුළු වීම තහනම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා අද දින ගරු නීතිපතිතුමාගේ උපදේශ පරිදි ජේෂ්ඨ රජ අධිනීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමක් සිදු වුණා. ඒ බුවනෙක හෝටලයේ වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපය වශයෙන් සැලකෙන ගොඩනැගිල්ලට වූ අලාභ හානිය සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් සිදු කිරීමටයි. ඒ අනුව අද දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ADCS හේවාවසම් මහතා විසින් නගරාධිපති මහනගර සභාව කුරුණෑගල වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොලිස් ඊසිය විසින් සිදු කරන විමර්ශන අවසන් වන තෙක් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති උපනගරාධිපති නාගරික සභිකයින් නාගරික කොමසාරිස් නාගරික ඉංජිනේරු හෝ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හෝ අනුනියෝජිතයින් මෙම බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුල් වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා එම තහනම් නියෝගය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිට ලිඛිත දැනුම් දීමක් අධිකරණය විසින් සිදු කර තිබෙනවා මේ අතර ඓතිහාසික බුවනෙක රාජසභා මණ්ඩප ගොඩනැගිල්ල කඩදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා. මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ අන්තර්කාලීන වර්තාවද ඊයේ පෙරවරුවේ අරලීකහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මෙරට කොවිඩ් 19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව අද පස්වරුව වන විට 2752 දක්වා ඉහළ ගොස් තිබෙනවා
මෙතර සංචරණ සීමා පනව ඇති රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ග්‍රාම සේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සඳුදා වන විට ඉවත් කිරීමට හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරිනිගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා. ඊ දිනේදී නව අසාධිතයින් 22 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊ දින හඳුනාගත් අසාධිතයින් 22 දෙනා අතරින් පුත්කලින් 21 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අතර සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක්වමින් සිටි පුත්කලින් 14 දෙනෙකු සහ එක්සත් අරාබි එමිරාජ්ය සිට මෙරටට පැමිණි පුත්කලින් 7 දෙනෙකුද ඇතුළත්. ඊට අමතරව කඳකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකුද COVID-19 රෝගියෙකු ලෙස ඊයේ දිනේදී තහවුරු වුණා. ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුත්කලෙකු බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. අද දින පුත්කලින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුත්කලින්ගේ සංඛ්‍යාව 2077ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 664 දෙනෙකු පමණයි. සංචරණ සීමා පනවා ඇති රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සඳුදා වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. රාජාංගනීය ප්‍රදේශීය නිරෝධායනට ලක් කළ පුත්කලින්ගේ දින 14ක කාල සීමාව එළඹෙන සඳුදා දිනට සම්පූර්ණ වන බවත් ඒ අනුව ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සංචරණ සීමා එළඹෙන 27 වනදා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. රාජාංගනේ සමස්තයක් විදිහට PCR පරීක්ෂණ පළමු වටේ පරීක්ෂණ විතරක් 800 ගාණක් කරලා තිනවා. සමස්ත පරීක්ෂණ 1300කට ආසන්න ගාණක් කරලා තිනවා. ඒ සමස්ත පරීක්ෂණ 1300 ගාණෙන් 19 දෙනෙක් තමයි පොසිටිව් වෙලා තියෙන රාජාංගනේ ක්ලස්ටර් එක. එතනින් එළියට රෝගේ ව්‍යාප්ත වෙන තියෙන තත්ත්වය අර මුලදීම යම් ක්‍රියාමාර්ග ගැනීම නිසා සෞඛ්‍යාංශ ආරක්ෂකංශ එකතු වෙලා ඒ තත්ත්වය යම් පාලනයකට නතු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙන රාජාංගනේ ප්‍රදේශයේ 100%ක් සුරක්ෂිතයි කියන තහවුරුව දෙන්නත් බෑ. නමුත් අපි කලබල වෙලා රට සම්බන්ධයෙන් බරපතල තීන්දුව తీරන ගන්න මොහොතක් දක්වා ඇවිල්ලා කියලා කියන්නත් බෑ මේ තියෙන තත්ත්වය යටතේ. මම හිතලා ලබන සඳුදා විතර වෙනකොට රාජාංගනේ සැලකිය යුතු ප්‍රදේශයක් විවෘත කරගන්න පුළුවන් වෙයි. මුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගින් 29 දිනකෝ දෝහා සිට පැමිණි කටර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලියුම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගින් පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා පිටත් කර දිකටම ඉහළ යමින් තිබේදී ඉන්දියාව විසින් ප්‍රථම වරට කාශ්මීරයේ ඉන්දිය පරිපාලන කලාපයේ හිමින් වැසෙනු කඳුකරයේ පිහිටි අමර්නාථ් හිමාලයානු ගුහා දේවස්ථාන වන්දනාව අවලංගු කර තිබෙනවා. ඊයේ දිනේදී ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව පැය 24ක කාලයක් තුළ ආසාදිතයින් 37,724ක් වාර්තා වී සමස්ත ආසාදිතයින් මිලියන 1.2කට ආසන්න පසුබිමකයි ඉන්දියාව මෙම ඓතිහාසික වන්දනාව පිළිබඳව තීරණයක් ගෙන ඇත්තේ. මෙම වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දිය පරිපාලනය විසින් මුලින් අවසර දී තිබුණත් එය ඉන්දියානු රජයේ කොරෝනා වෛරස පාලන ප්‍රතිපත්තියට පවා පටහැනි බවටයි චෝදනා එල්ල වුණේ. පසුගිය දිනයන්ට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් ඊයේ දිනේදී වාර්තා වූ බවත් එය 282ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊයේ දිනේ වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයින් 245,032ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,082ක් බවයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී ඉතාලියේ COVID-19 ආසාදිත මරණ 9ක් වාර්තා වී තිබුණා. යලි දේශීය පුවත්වෙතයි අවධානය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමු කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මෙවන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාව සඳහා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. කර්මාන්තය ලු කලාකරම් ව්‍යාප්තසුන්ට ආදායම් ගන්න පුළුවන් හොඳම කර්මාන්තයක්. කිතුල් මැද්දොත් මේ මිනිසුන්ට හරින සාධාරණයක් කරනවා. ඒ කියන්නේ අල්ලනවා, එල්ල පොලිසිය අල්ලනවා, නොයෙක් දේවල් කරනවා. ඒක නිසා මිනිසුන්ට රා ටිකක් පැණි ටිකක් ආගෙන කන්න නෑ සර්. අපේ කැබිනට් පත්තුවා ලෑස් කරලා තියෙන්නේ. අපිට ජනාධිපතිතුමාගේ ඊළඟ මේ ආණ්ඩුව ඇත්තේ පැහැදිලි ආණ්ඩුවක් යටතේ අපිට මේ කිතුල් කර්මාන්තය කරගෙන යන්න දෙන්න. පොලිස් පොත්තුමාට අපි ගන්නලා තියෙන්නේ පා කියලා අල්ලන්න. ඔයාගේ වාහනේ මේක.
ඉනතරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඳුරප මහජන ක්‍රීඩාංගණයේ වෙත පැමිණියා. එහි සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. इन जनाधिपति व्यापमे गोणगल सतिपल भूमि संविधान जन हमूसंद जनाधिपति व्याट जनता हिमुने उमाक තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ බදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු කිහිපයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඒ අනුව හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අපිට අද විදහාසයේ මෙහෙම රැස් වෙන්න පුළුවන්කම තියෙන අපේ රණවීරෝ නිසා. ඒ රණවීරෝ එදා මේ යුද්ධය අවසන් කරේ නැත්තම් අපිට මේ වගේ රැස් වෙලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ නිදහසේ තියන්න පුළුවන් කමක් නැහැ. උතුරට එකක් කියන දකුණේදී එකක් කතා කරන කට්ටිය නෙවෙයි නායක හම්දුරනේ අපි. යාපනයේට ගිහිල්ලා එකක් කියනවා. දකුණට ඇවිල්ලා තා එකක් කියනවා. ඊයේ පත්තරේ තිබුණා 13 වෙනසක් නොමැතිව ආරක්ෂා කළ යුතුය. දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් සමග විසඳුමක් එතුමා යෝජනා කරනවා. එතුමා කියනවා තමන්ගේ වගකීම තමයි මේ අයට උතුර නැගිනේර එකතු කරලා දෙන විසඳුමක් ලබා දීම අපි කරනවා කියලා. හැබැයි දකුණට ඇවිල්ලා කියන්නේ ඊට වඩා තියා වෙනස් කතාවක්. මේ වගේ දෙපටි කතා කියන්න අද වුන් සූදානම් වෙලා ඉන්නවා. මේ වගේ අය විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අද එක්සත් ජාතිපක්ෂ දෙකට කැඩිලා අද බොහොම පැහැදිලි ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් 3-2 බලයක් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට මේ අතර ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා අද සහභාගී වුණා. අපි ඒක යුගයක් තිබුණා මේ පළාතට එන්න බැරි. ඒ යුගෙත් අපි ආවා. ඉතින් අපි ආවම දෙපැත්තෙම හමුදාව දාගෙන ලීසිය දාගෙන තමයි මේ වගේ ගමන් කරේ. මේක අපිට අමතක වෙන්නේ නැහැ. මොකද අපි එවැනි තත්ත්වයකට ආපහු උසට හැරෙන්න පුළුවන් කමක් නැහැ. අද නිදාසයේ රටේ ඕනෑම තැනක යන්න හැකියාව තියෙනවා කියලා තමුන්වාසල දන්න. ඒක ලබා දෙන්න අපි කැප වුණා සියලු දෙනා. ලෝකේ දරුණු ත්‍රස්තවාදය අපි නැති කරා. එහෙම නැති වුණා නම් අද අපිට මෙහෙම රැස්වීම තියන්න පුළුවන් කමක් නැහැ. අද මේ ප්‍රශ්නේ නැති නිසා රට සංවර්ධනය කර ඔබේ දරුවාට හොඳ අනාගතයක් බිහි කරන්න තමුන්වාස समृद्धि सहनाधार मुदल सीट देशीय किन वेडिकले तमन समृद्धि अमात्यवर्या लेस सिटी अवधिये बव समग जनबल वेगे नायक साजित प्रेमदास महता पवसनवा ए बदुल प्रदेश पैवती जन हमुवकट एक्वेमे සමගී ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි මාසේ සමෘද්ධි සහනාධාරය තවමත් දීලා නැහැ. මහා ලොකු තේජස්වන්ත ආණ්ඩුව ජූනි මාසේ 16 ලක්ෂයකට හිමි සමෘද්ධි සහනාධාරය ලබා නොදුන් දැන් මහා ලොකුට 3-2ක් ඉන්න. ඒ වගේම තමුන්නාසල දන්නවද? මැයි මාසේ සමෘද්ධි ලාභින්ට ලබා දෙන්නට කටයුතු කරපු සහනාධාර මුදල් සමෘද්ධි බැංකුවලින් සමෘද්ධි ලාභීන් අතරට ගිහිල්ලා ආපහු අය කරගන්නට හදනවා. ඒ වගේම මැයි මාසේ අප්‍රේල් මාසේ මාස දෙකට ලබා දුන්නු අර 5000 දෙක එයින් එකක් සමෘද්ධි ලාභින්ගෙන් ආපසු ණයක් හැටියට අය කරගන්නට සැරසෙනවා. महा वीरोदार तेजस्वंत सौभाग्य जूनी मासे समृद्धि सहनादार लक्ष दासे सौभाग्य मई मासे लबादुन्नु समृद्धि सहनादार मुदल समृद्धि बैंक्वेन नवतत्वर अयकरन खटी दुखिरी මම අහන්න කැමති මේ රටේ 16 ලක්ෂයක් වූ සමෘද්ධි ලාභී ජනතාවගේ තමුන්නාසලාගේ සහනාධාර මුදල 100%කින් වැඩි කරේ මම සමෘද්ධි ඇමතිවරයාව සිටියේ 100%කින් නෙවෙයි 100%කින් වැඩි කරා
2015 ඒ ජනාධිපතිවරණ පොරොන්දුව අපි ඉෂ්ට කරා. එසේනම් මේ මොහොතේ මම කියන්න කැමතියි මේ රටේ නාගරික ග්‍රාමීය දුප්පත් ජනතාවට කුලී වැඩ කරන ජනතාවට ස්වයං රැකියා කරන ජනතාවට අමාරුවෙන් ජීවිතේ ගැටගසා ගන්න ජනතාවට දෛනික වේතනේ අමාරුවෙන් හොයා ගන්න ජනතාවට ආර්ථිකය ඉහළ මට්ටමට එනකන් ඒ අසරණ වෙච්ච පවුල් වලට මසකට 20000 ගානේ ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. නිරෝධායන නීතියවත් ක්‍රියාත්මක කිරීමට නොහැකි කණ්ඩායම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ අලුත්කම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ප්‍රේමදාස මාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායකයන්. ඒ නායකයාගේ පුතත් අලියාත හරියනම් ඇයි ගම්වලින් එක්සත් ජාතික පාක්ෂිකයට බැරි? කොහොමද ඉතින් මේමයි? මේ සැරේ අතරින් නැතත් මේ ඡන්දේ පස්සේ අතාරින්න වෙනවා. දැන් දන්නවා පක්ෂ කඩා ගත්තට පස්සේ අනාගතයක් නෑ පයින් නොන ආණ්ඩුව පැත්තට කියලා. ගොඩක් අය බලන් ඉන්නේ ආණ්ඩුවට පයින්. අපිට තමයි කියන්නේ මේ පක්ෂ බෙදিলা ජීවිතේට මාරු වෙන්න බෑ කියලා. නෑ අපි වෙනස් වෙන්න ඕන. වෙනස් නොවි රට හදන්න බෑ. මේ රැවටීම තිතක් තියන්න ඕන. මාස 9කට කලින් මේ රටේ තිබු රැවටීම අපි නවත්තන්න ඕන. ඒ කියව පොරොන්දු දැන් ඉෂ්ට කරනවද? රටක එක නීතියක් තියනවද? කෝ නීතිය? අඩු ගන්න නිරෝධායන නීතියත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. මේක අයිය ගහනව ඇවිල්ලා. අපි නිරෝධායන නීති හරියට කරනවා කියලා. ගමේ බණ්ඩ මැරුණා නම් එහෙම දවස් දෙකේ වල්ලන්න ඕනේ ඒගොල්ලෝ කියන හැටියට. අර රාජ්‍ය සභාවේ කතාව තමුන්වසල දන්නවා. ඇත්තටම මේක පැත්තකින් නේද? ඔය බොණේක බහු රජුරුවත් වැරදීනේ. ඒ රජුරුවන්ට තිබුණා නගරාධිපතින් අවසර අරගෙන ඔය වැඩේ කරන්න. අනවසර ඉදිකිරීම. පහු ගිය ප්‍රාදේශ සභා ඡන්දෙදි ඡන්දෙ ඉල්ලන එක පෙන්වන්න නැතුව මහින්ද මහත්තයා පෙන්ලා කතර ගහපෙකේ ප්‍රතිඵල තමයි ඕවා. සුපිලිපන් ජනතා නියෝජිතයින් මගින් සුරක්ෂිත සෞභාග්‍යමත් දේශයක් උදා කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්වුණා. එදායි අදයි පුදුම වෙනසක් ඇති වෙලා තිබෙනවා. තේරී පත්තුණු මන්ත්‍රීවරු පත්කරන නායකයන් ආදර්ශ සම්පන්නව ජනතාවට ක්‍රියා කළ යුතු වුවත් ඒ මන්ත්‍රීවරුන්ගේ නරක ඇවතුම් පැවතුම් ඇති ඈත් ඔය අතර ඉන්නවයි කියන එක පුදුමයට කාරණාවක් නෙවෙයි. මහා මැතිවරණේ ලඟ වෙලා තියෙන වෙලාවේ ජනාධිපතිතුමාට තනියම මේ කාර්ය කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා එතුමාට හරියට සුපිලිපන් සමාජයක් රටක් ගොඩනගන්නට ඉතාමත් ඉහළ මට්ටමෙන් මන්ත්‍රීවරුන්ගේ සහාය ඕන කරන විශේෂයෙන්ම ධර්ම තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂයෙන් තමයි අපි මේ සාකච්ඡාව ඇති කරන්නේ. මේ සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදෙසා මේ නිර්දේශාවලිය ඉදිරිපත් කරලා තියෙනවා. මේ තුල කිසිම පක්ෂයක් පාටයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ නිර්දේශාවලිය තුල තිබෙන්නේ අපේ මහජනතාවගේ අභිලාෂය සපිරෙන ආකාරයට දුප්පත්කම ආදී වූ දරුණු ප්‍රශ්න ඊටත් වඩා ඉහළින් ගිහින් තිබෙන මේ නොයෙක් නොයෙක් දුෂ්චරිත ව්‍යාපාර වලින් අපේ රට බේරාගෙන ඒ සඳහා දැහැමි සමාජයක් නිර්මාණය කර ගැනීමට ප්‍රතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රකාශ කරන වත්කම් බැරකම් අනිවාර්යන ප්‍රකාශ කළ යුතුය කියලා. නමුත් ගිය පාර්ලිමේන්තුවෙත් ඒක තිබුණා, තවමත් ඒක තියෙනවා. මං හිතන්නේ ප්‍රතිවරණ කොමිෂමේ සභාපතිතුමා තදින් ඉන්නවා එහෙම ඉදිරිපත් නොකරපු අයට മന്ത്രി දුරය අහිමි කරනවා කියලා ප්‍රකාශයට පත් කළා. ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ කරන කාර්ය. ඒ නිසා එවැනි කටයුතු වල යෙදීම සුදුසු නොවන බව තමයි මේ වෙලාවේදී අපි ප්‍රකාශ කරන්නේ. ජනතාව කැපවී ලබාගත් ආණ්ඩුව තව දුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහමැතිවරණයෙන් 3-2 බලයක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊගාල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ. අපි මේ ආර්ථිකය ගොඩගන්න අපි අනිවාර්යයෙන්ම මේ රටේ දේශීය ගොවියට දීවරයට සහ කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකින්ට අපි අවස්ථාව දෙනවා. අපි බාර ගන්නකොට කොවින් හැදෙන්නේ ඉස්සෙල්ලා මේ රටේ පං පැදුර වෙනුවට දිනු ඉන්දියාවේ පැදුර අපේ ඉලෙක්ට්‍රික් යවලා අපි චීනෙන් ඉදල් ගෙනාවා කොස්ස ගෙනාවා. ඒව තහනම් කරලා දැන් මාස 3 වෙනවා. අපි හොඳ වෙළඳ පොළක් තියෙන දේවල් නිෂ්පාදනය කරමු. එහෙම කරොත් තමයි ගොවියාව දන් ගන්න පුළුවන්. අයිත් පාරක් අපිට පෙරදෙන්න බෑ. අපේ මැති ඇමතිවරු ඔය ලහරි මිනිස්සු එවන්න. මේ දවස්වල අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නේ එක එක්කෙනා කරන ප්‍රකාශවලටයි හදනවට වැඩිය කඩන ඒවාටයි තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. අපිට අදුගාන විපක්ෂ නායකකමක් අත්තිවුන්නේ නැහැ. නිල වශයෙන් නැතුව අපිට පක්ෂයට කීප දෙනෙක් තමයි ඉන්නේ. එහෙම
පක්ෂයකින් අපි තරඟ කරලා මේ නගරාධිපතිතුමා ගාලා මේ මන්ත්‍රීවරු සභාපතිවරු පත් කරගන්න. අපි ජනාධිපති මැතිවරණයට එනකොට අපි දන්නවා අපි කොහොම අමාරුවෙන් අභියෝගය ජයගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙනවා. මේ ජනතාව මේ තරම් බලාපොරොත්තු තියාගෙන පරිත්‍යාග කරලා පිටවපු ආණ්ඩුවෙන් හරියාකාර ඉෂ්ට කරන්න නම් බහුතරය පමණක් අරගෙන මදි 3න් 2කේ බහුතරයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි එහෙම කියන්නේ මේ අලුතෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරන්තරව අවශ්‍යයි. වත්මන් රජයේ බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු මේවන විට කඩවුණු පොරොන්දු බවට පත්වී ඇති බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිච එරන්ද වැලියංගේ මහතා පවසනවා. ඒ සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට අද එක් වෙමි. මෙරටේ මිනිසු බොහොමයක් විශ්වාස කරා මෙරටේ ආර්ථිකය රාජපක්ෂවරු ඒ පෙන්නපු සුරංගනා ලෝකෙට ගෙනියන්න පුළුවන් වෙයි. හැබැයි අද වෙන විට බලයට පත් වෙලා මාස 10කට ආසන්න කාලයක් වෙනවා. ඒ සියලු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා තියෙනවා. අපි දකිනවා අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දේට විශාල බදු ගැසීම් නිසා මෙරටේ ජනතාව සාමාන්‍ය ජන ජීවිතයේදී මිලදී ගන්න භාණ්ඩ අහසොසොන් නැගලා තියෙනවා. මේක මොකද ප්‍රධාන හේතුව? ආර්ථික කලමනාකරණයේදී දුර්වලතාව. මේ රාජපක්ෂවරු 2019 නොවැම්බර් මාසයේ මෙරටේ ජනතාව රවට්ටුවා වගේ අගෝස්තු මාසෙත් මෙරටේ ජනතාව රවට්ටන්නේ නැහැ. හැබැයි කවුරුටත් මෙරටේ ජනතාව රවට්ටන්න බෑ. දැන් මෙරටේ ජනතාවට ඉතාමත් හොඳින් පැහැදිලි වෙලා තියෙන්නේ අමූලික බොරුවක් ප්‍රෝඩාවක් කියලා. හැබැයි රජිත් ප්‍රේමදාසතුමා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ දවස් වෙලා තියෙන්නේ මෙරටේ අහිංසක දුප්පත් ජනතාවට අවශ්‍ය ඒ ආර්ථික පහසුකම් ඒ සමාජීය පහසුකම් ලබා දෙන්න. මේ නෙළුම් කෝට්ටුව හොඩෙන් ගත්ත අලියෝ 6 දෙනෙකුට 7 දෙනෙකුට මේ රටේ සමගි ජනබලවේගයට විරුද්ධව අවදාදලා ගන්නට අවශ්‍ය පරිසරය රාජ්‍ය සම්පත් භාවිතා කරමින් කරන්නට මේ ආණ්ඩුව ඉද ප්‍රස්තාව ලබනවා. අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ ඔහොට්ටුව හොඩෙන් ගත්ත අලියොන්ට අගෝස්තු 5 වෙනිදා මේ රටේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෝ හොඳ පාඩමක් උගන්වන එක නවත්තන්න බෑ. දැනට රාජ්‍ය සේවයේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය කරන සියලු පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පැවති වත්මන් ආණ්ඩුව විසින් පවත්වන ලබන කැබිනට් තීරණ දැනුම් දීමේ අවසන් මාධ්‍ය හමුවට එක් වෙමින් මැතිවරණය පවත්වා අවසන් වෙලා නව කැබිනට් මණ්ඩලයේ රැස් වෙන තෙක් රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කොට නොමැති නිසා එය අපේ භාරකාර රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවැත්වුණ අවසන් කැබිනට් රැස්වීම විය හැකි. ඊළඟට රාජ්‍ය සේවකයන්ට ඊයේ දිනේදී සුවිශේෂ වරප්‍රසාදයක් වරදානයක් හිමි වුණ අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ හිමි වෙලා තිබුණේ 2016 ජනවාරි 1ට පසු විශ්‍රාම ගියායට පමණ. දැන් එවැනි දින සීමාවලින් තොරව සියලුම රජයේ සේවකයන්ට විශ්‍රාම ගිය අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම එම කැබිනට් පත්‍රිකාවටම අදාළව දැනට රාජ්‍ය සේවයේ තියෙන සියලුම වැටුප් විෂමතා රාජ්‍ය සේවකයන්ට පවතින වැටුප් විෂමතා සියල්ල ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසමට යොමු කරලා ඒ සියලු විෂමතා ඉවත් වෙන වැඩ සටහන සකස් කරන ලෙසටත් කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඒ අනුව ඉවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඉතා විශාල ඓතිහාසික තීන්දුවක් ගත්ත ඊයේ කැබිනට් මණ්ඩලය විසින් ඉතාම කීර්තිමත් ඉංජිනේරු විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් නැහැ. ඒ නිසා වෛද්‍ය පීඨය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත් ඒ වගේම විශ්වවිද්‍යාල පාලක සභාව විසිනුත් අනුමත කරලා තිබෙනවා. ඒ වෛද්‍ය පීඨයේ පීඨවුණ කොට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ශික්ෂණ රෝහල්, ජාතික රෝහල් අවශ්‍ය වෙනවා. මේ සායනික පුහුණුව සඳහා කළුතර මාරෝහලත්, හෝමගම මූලික රෝහලත් කියන රෝහල් දෙක ජාතික රෝහල් බවට, ශික්ෂණ රෝහල් බවට රජයට පවරාගෙන සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ අනුව ඒ රෝහල ජාතික රෝහලක් ලෙස, හොමගම රෝහල සහ කළුතර රෝහල මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධිත සායනික රෝහල් ලෙස පවත්වාගෙන යාමේ කාර්යය සඳහා, පුහුණු වීමේ කටයුතු සඳහා පවත්වාගෙන යාමේ කාර්යය සඳහා අදාළ වෙන පරිදි පොදුවේ සියලු දෙනාට භාවිත කළ හැකි උසස් තත්ත්වයේ රෝහල් බවට, ජාතික රෝහල් බවට පත් වෙනවා. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටයි අප දැන් සූදානම් වන්නේ.
දැන් වැල නොකෙඩි මන්ත්‍රීවරු අපේක්ෂකවරු අපි ළඟට එමින් සිටිනවා. උන්ට තේරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ හයිය තියෙන්නේ. තාමත් පක්ෂය එක්ක කියන එක සිරිකොත යලි සුරක්ෂිත වෙලා තියෙනවා. කොළපාට අලියා යලිත් සුරක්ෂිත වෙලා තියෙනවා. දැන් අලියාගේ කෑලි හැලෙනවා. ඉස්සරහට පු අලින්ට තිබුණා ඇත් දාල දැන් දාලා තියෙන ඇත්තු නෑනේ. මේ ටෙලිෆෝන් එකනොත් ආයි තව කෑල්ලක් කැඩෙනවා. එතකොට දැන් බලන්න අලියාව කෑලි වලට කැඩෙන හැටි. පරණ තිබුණ එක්සත් ජාතික පක්ෂය සියලු දෙනාම 100% මාද ඇවිල්ලා තියෙනවා දුරකථනේ ඇද්ද. එතන දෙකක් නෑ. එතන තියෙන්නේ එකයි. දුරකථනේ විතරයි. එකම ලාංජරකින් මේ කට්ටිය ඡන්දිල්ලුවාට ඊටමත් අමීරි තත්වෙන් අද මේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. මැතිවරණෙන් අනතුරුව මේ රටේ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ දුරකථනයේදී බොහෝ සීන තියෙනවා. ඒ වගේම මේ සීන තියෙන කට්ටිය පොරොන්දුත් වෙනවා. හැමදාම තමුන්නාස්ලාට යම්ම සාධාරණයක් වුණාද? ඒකට තනියෙන් හරි කතා කරලා තියෙනවා පාර්ලිමේන්තුව විතර නෙවෙයි වේදිකාවේද රට පුරා ඇහෙන. ඇත්ත කතා කරන්න අපි බය නැහැ. ඊයල්ට තේරෙන්නේ නැහැ කියන්න ඕන මොකද්ද නොකියන්න ඕන මොකද්ද. ඉතින් එහෙම වුණාම දේශපාලනඥයන් දිනෙන් දින බොහෝම පරිහානියටපත් වෙනවා. ඉතින් ජනතාව අතරේ අපකීර්තියටපත් වෙනවා. ඉතින් මේක ඇත්තරම මේ දේශපාලනයේ තියෙන ලොකු ගැටලුවක්. දැන් රටේ ජනතාවට දීවත් දෙන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. අද වෙන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 10 ඉහළ ගිහිල්ලා තියෙනවා. අවුරුදු 75ක් වෙන පෙක්කෙනෙක් අගමැති කරනවා. තරුණ සජිත් ප්‍රේමදාස අගමැති කරනවාද කියලා රටේ ජනතාව තීන්දුවක් ගන්නවා. 18ක කොල්ලෙක් වගේ අපේ නායකතුමා අපි කාගේ තප්පච්චි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහා මේරු පර්වතේ වගේ හිටියානම් ඒ හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ආණ්ඩුවත් නැතුව එන සම්පත්තික විකුණන්න මේ කෙටුම්පත් හදන උදවිය 3-2 දීලා මෙවත විදායක ජනාධිපති ධූරයේ මෙරට පිහිටෙවුවම මේරටේ තියෙන මේ ආර්ථික පරිහානියත් එක්ක අපේ රටේ ආ ඉතුරු වෙන දෙයක් නැති වෙයි. මොනවද තව අපිට ඉතුරුලා තියෙන්නේ? දැන් විකුණලා ඉවර කරලා තියෙන්නේ. බොරු කියන අයට, තමුන්නාංශලා රවට්ටන අයට දිගින් දිගටම ඡන්දයක් ලබා දීම තුල වෙන්නේ අපේ රට මේ තියෙන තත්ත්වෙනුත් ආපස්සට යනවා මිසක් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. අපිට තව සති දෙකක කාලයක් තියෙනවා තීන්දුව කරන්න. කවුද ඊළඟ ආණ්ඩුවේ නියෝජිතයෝ කියන කාරණාව? සැබෑ තත්ත්වය ජනතාවගෙන් වසන් කරලා දේශපාලන උමනාකට මේ මතු කරගන්න යාපත් එක්ක පේනවා. නැවත දෙවෙනි රැල්ලක් ආවිලා තියෙනවා. අපිට පාස්කු ප්‍රහාරය කියලා ත්‍රස්තවාදී ප්‍රහාරය ලැබුණේ කොහමද? මාස දෙකකට ආසන්න කාලය ආරක්ෂක මණ්ඩලය රැස් කළ නැහැ. ඉතින් ඒකම වගේ එකක් තමයි මේ නොසලකිල්ල. අපේ රටේ ජාතික ආරක්ෂාවට තිබුණු ඒ අනතුර ඒ ආණ්ඩුව බහුතරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජීවිත 300ක් බිල්ලට දුන්නා. ජනතාවගේ ජීවිතවලට වග කියන්න ආණ්ඩුවක් නැති යුගයක් අපි පහු කරා. අපේ එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන කල්ලියක් එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරා. දැන් මේ කණ්ඩායම වෙස්වලාගෙන ආපහු දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා බලනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව දෙවනි පාරට අගමැති කරන්නේ. හැමදාම කියන දෙයක් තමයි කරුණානායකයාට තැන දීලා පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවා කියන එක. මේ පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවායි කියලා කරුණානායකයන්ට කැරට් අල දුන්නා. අද වෙනකන් මේ කැරට් අලේ දීපු එකත් මේ තරුණායකයන්ට කා ගන්න බැරි වෙලා තියෙනවා. මේක UNP කඩාගෙන ආපු සමගි බලවේගයක් නෙවෙයි. සමගි බලවේගය හදන්න ඕනේ ඒකේ සභාපති, ඒකේ නායකයා, අගමැති අපේක්ෂකයා වෙන කවුරුවත් නෙවෙයි සජිත් ප්‍රේමදාස කියලා යෝජනා කරුවේ රනිල් වික්‍රමසිංහ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දැන් අවධානය දේශීය පුවත් කිහිපයක් වෙතයි. ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙතේන ජල පවිත්‍රාකාරීට සපේන විදුලි බලයේ සැපීම අත්හිටුවීම හේතුවෙන් හෙට දින එනම් 24 වන දින පෙරවරු වටේ සිට පස්වරු වට දක්වා පැය 12ක කාලයක් ජල සැපීම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලප වාහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකිරින්ද, නාගුඩ, පයාකල, පිළමිනාවත්ත, බොම්බුවල, මක්කොණ, බේරුවල, කළුවා මෝදර, මොරකොල්ල, අලුත්කම, දර්ගා නගරයේ සහ මෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපීම उड़ामुले හතර හය මහරගම සහ බුරලස්කම යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයනු ඇති. නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන වී තිබූ වීඩි කොළතුගයක් අතරංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය සමත් වී තිබෙනවා. අතරංගුවටගත් වීඩි කොළතුගය කෝටියකට අසන වටිනාකමකින් යුත් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සකකරුවන් 8 දිනක අතරංගුවටගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කිල්ලොච්චිය A9 මාර්ගයේ වවුනියාවේ සිට යාපනයේ දක්වා ධාවනය වූ බස් රථයක් පාපදීක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පාපදීයේ ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයටපත් වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම විදේශපත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රති ප්‍රකාශයයි නිමවට පත්වන්නේ යලි තමයි රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රති ප්‍රකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.